අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බස් ගාස්තු සංශෝධනය හෙට 125 කට එහා ගියපු ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි කළ යුතුයි සොච්චම් මුදලක් අපි බහර ගන්න නැහැ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි जनता कोपे निन्ने कोपुन जनता वातर पिपिरीमक सिद्वेई एक आंडोटा पार्लिमेंटोटा दर्नु विद्यटा बलपाई हिटपु अगमेती रानील अनतुरु अंगवाई इहलयान इंदन हां बहांड मिलट एरहिव समगी चनबल वेगे पंदं विरोध थावल इहलयान बडु मिलट आदिवासी इंगेनु त्विरोध था राट वटेम थावमा गैस पुपुराई कुकुल कूडवटात मरु केंदवन गैस पिपिरीम නෝනගෙන් බේරෙන්න ගෑස් ගේන්න යන හර්ෂණ ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලා ගන්න වෙන්නේ ඒ පහ බිබිල චෙන්කලඩි මාර්ගයේ කොටසක් ජනතායි තියට ආණ්ඩුවේ හිතවතුන්ට සැප රටේ ජනතාවට අපත් නැහැ සජිත් කියයි පොහොර අර්බුදේ නිසා ගොඩබෝග වගාවට යමු ඌ අර්ලගන්විල ගොවීන්ට වන අලිහානි මැලේරියාව තුරන් කර වසර 5කට පසු මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයෙන් හමු වෙයි වසර 2කට පසු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ඇමරිකාවේ කොවිඩ් ආසාදිතින්ගේ නිරෝධායන කාල සීමාව දින 5කින් අඩු කරයි ගම නගරයේ යාකල කුළුබඩු මන්දිරය ජනපති නිරීක්ෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ අනිකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් හිටපු ජනපති මෛත්‍රී කියයි. තෙරේසා මෞතුමියගේ සහන සංවිධානයේට විදේශ ආධාර ලැබීම අත්හිටුවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය හෙට ප්‍රකාශයටපත් කිරීමට නියමිතයි. ජනතාවගේ පොකට්ටුවෙන් තවත් වැඩිපුර කීයක්ද දෙන්න වෙන්නේ කියන තීරණය රජය හෙට ප්‍රකාශයටපත් කරයි. ඒකිනුත් පීඩාවටපත් වෙන්නේ රටේ ජනතාවයි. මේ අතර ආදිවාසී ජනතාවද බාණ්ඩ මිලට එරෙහිව සිය විරෝධය අද පළ කළා. इहल इंधन मिलट सह दिन दिन इहलान बांड मिलट एरहिव व्रटे जनता सिय विरोधी दडिलस पलकर मिंसिटिनवा दिन दिन जनता करमतट पटवेन बार दरागत नुहकि बवटाय बहु दिन चोदना कराने वगकेवयुत बलधारीन निलधारीन मे संबंधे निघंड पिलिवताक अनुगमने किरीम व्रटे जनता तुल अतिकर ते कुतुहल्याक समहर अमति वरुण माध्य हमुवे विविध हेतु कारण मतुकलद इन व्रटे जनता वटनाम सेताक सिदुवाने नहें मेयतर समगी जनबलवेगे मेदिन व्रटपुरा पंदम विरोधता संविधान करती बनवा ए इंधन मिलट सह बांड मिलट विरोधे पलकर्मीन मे ये रात्रि समगी जनबल वेगे संविधान कल पंदम विरोधता की ब्याक मेतर दिनेंदिन इहलान बांड मिलट विरोधे पलकरमीन दिमुलागल दलुकान आदिवासी गम्मान की हिपेक जनता विरोधतावेक निरतवुना ए दलुकान श्री पौराणिक पत्तिनी देवालय असलदी ओन वगकिवेतु बलदारीन गेन इल्ला सिटिन्ने बांड मिल कडिनमीन पहल दमन लसाई ए खाले इंदम इतिंग ओय फांसालिन समय अपि जीवत्तुने दम बडुत गनन जीवत्तेंड हरि अमारी इतिंग मोकक हरि अपिट मे बलला जनवरी फलविंदा एन्ने हरि दुगसे जीवत्तेन कट्टिय तमैने बेरिम තුංගේලා ඛණ්ඩ නැති කට්ටිය තමයි මේ එකතු වෙලා මේ විදියට කරන්නේ අපේ ලොකු ලොක්කන්ට කාට හරි මේක පෙනෙයිනේ අපේ දුක මෙතර ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ශේෂ්ත්‍ර රසක බාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමේ අවධානමක් මතු වුණා. ඒ අතර බස් ගාස්තු ප්‍රධානයි. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කර තිබුණා. එහි අවසන් තීරණය හෙට ප්‍රකාශයටපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ සොච්චම් මුදලකින් බස් ගාස්තු සංශෝධනය කළ හොත් එය
පිළිගන්නේ නැති බවයි. සමස්ත බස් හිමියන් ඉල්ලන්නේ ඩීසල් සහනාධාරයක්. හැබැයි ඒ වෙනුවට රජය බස් හිමියන්ට දෙන්න ලෑස්ති වෙන්නේ සොච්චම් බස් ගාස්තුවක්. මේ දෙන්න හදන සොච්චම් බස් ගාස්තුව බාර ගන්න සමස්ත බස් හිමියන් සූදානම් නැහැ කියන එක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි ආණ්ඩුවට කියනවා හෙට දිනේදී ප්‍රකාශන පත් කිරීමන නියමිතව තිබෙන බස් ගාස්තුව සොච්චම් බස් ගාස්තුවක් වෙන්න බෑ. ඒක ඉහළ අගයකින් 120-125ට එහා ගිය ප්‍රතිශතයක බස් ගාස්තුවක් වෙන්න ඕනේ. ඒ වගේම අවුම් බස් ගාස්තුව රුපියල් 20 අගයකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. තවමත් රටපුරා විශාල ගෑස් හිඟයක් පවතිනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් සිලින්ඩර් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. මේදිනවල රටපුරා ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතිනවා. නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර සීමිත සංඛ්‍යාවක් වෙළඳපළට නිකුත් කිරීම හේතුවෙනුයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ. අදත් ප්‍රදේශ කිහිපයකම ගෑස් අලවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ගෑස් සිලින්ඩරයක් ගෙනීම සඳහා නිවසින් පිටව ගියේ මේ ආකාරයෙන්. අද කොහොම හරි ගෑස් එකක් හොයා ගන්න වෙනවා. ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලා ගන්න වෙන්නේ. දැන් ගෑස් එක ගෙනාවට පස්සේ ගෑස් තිබ්බොතින් කලාතුරකින් හරි ඊට පස්සෙත් බයෙන්නේ අපිට ඉන්න වෙන්නේ. ඕක කොයි වෙලාවෙ පිපිරෙයිද දන්නෙත් නැහැ. මේ මන් දැන් පුදුම කරුණේ. ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවයට ලිට්‍රෝ සමාගම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ කඩිනමින් ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි බෙදා හැරීමට පියවර ගන්නා බවයි. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් කාන්දු වීම් පිළිබඳව වාර්තා වුණා. කුකුළු ගොවිපලක ගෑස් නලයක් පුපුරා යාමෙන් කුකුළු පැටවුන් මිය යාමේ සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් පිපිරීමත් සමග ගින්න ඇති වූ ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ඊයේ දින මිලදීගත් සිලින්ඩරයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නමුත් එම සිලින්ඩරයේ ගෑස් ප්‍රමිතිය සටහන්ව තිබී නැහැ. නව ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට ලබා දීම අනිවාර්ය බවට අධිකරණයද නියෝග කර තිබෙනවා. නමුත් ගෑස් ආශ්‍රිත ප්‍රපිරීම් සහ ගිනි ගැනීම් සිදුවන මෙවැනි පසුබිමක සංවිතිය වෙනස් කළ ගබඩා කර තිබූ පරණ ගෑස් සිලින්ඩර අලෙවිකරණ කූට ජාවාරම්කරුවන් තවමත් සිටින බව මෙවැනි සිදුවීම් වලින් මැනවින් පැහැදිලි වෙනවා. භූමි තෙල් ලබා ගැනීමට පාරිභෝගිකයින් විශාල පිරිසක් අදත් දිගු පෝලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. සිරිමාවගේ ආණ්ඩුවේ වගේ පොලිමේ තමයි ඉඳ වෙන්නේ. ඔව් අවුරුද්දක් වෙනවා ඉන්නේ පොලිමේ තමයි ලගින්න තියෙන්නේ. ගෑසුත් නැහැ, මොකුත් නැහැ, පිටිත් නැහැ. ඉතිහාසයේ මේ වගේ දෙයක් වුණාමයි මේ වගේ පොලිම් වල ලාම් තෙල් ගන්න ඉතින් ගෑසුත් නැහැ නේ ඉතින්. නැති බැරි අපිටම තමයි ඔක්කොම කරදර ඉතින්. ලාම්තල් පොලිම ගෑසුත් නැහැ. මිනිස්සු කන්නේ කොහමද? ඡන්දේ දීපු නැහැ. දැන් ඉතින් ඉවරයිනේ. රටත් ඉවරයි, අපිත් ඉවරයි. උන් පැලපදියන් වල හොඳට ඉන්නවා. බඩගිනි තමයි ඉන්නේ වෙන්නේ. පේනවනේ අරයාගා කියන දැන් මිරිත් ගහක් ඉටවන්න කියලා. මල් පෝච්චි එක. ඔව්ද දැන් සෙපයි නේ දැන්. දැන් සෙප වැඩි වෙලා තියෙන්නේ මිනිසුන්.
පොහොර අර්බුදයට තාමත් නිසි විසඳුම් ලැබිලා නැහැ. මැදිරිගිරිය දියසින්පුර ගොවීන්ට කාබනික පොහොර කියලා ලැබිච්ච පොහොරවල රබර් කෑලි තිබිලා. පොහොර අර්බුදය නිසා විභාගයෙන් ඈත් වෙලා කරපු ගොඩ භෝග වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා. මේ පොහොර ඇත්ත කතාව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරින් පමණක් වගා කරන්න රජයගත් වැරදි තීන්දුවේ තරම දැන් කාට කාටත් තේරුම් ගිහින් මේ නිසා රසායනික පොහොර තහනම් ගැසට් රිවසුණා ගැසට් රිවසුණත් රසායනික පොහොර ගෙන්වන්නේ පෞද්ගලික සමාගම් දැන් රටේ හැම දෙයකටම මාෆියාවක් වුණ තැන පොහොරත් මාෆියාවක් බවට පත් වෙලා නිකන් පොහොර ලැබෙනව වෙනුවට දැන් ගොවියට පොහොර පවා සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා අස්ප ගණන් වලට විකිනෙන පොහොරවල මිල ඇහුවම දැන් ගොවියට හීන් දාඩිය දානවා රසායනික පොහොර අර්බුදයෙන් තේවගාවට බලපෑමෙල්ල වුණා පෙබරවාරි මාසයේ වෙන විට පොහොර අර්බුදය විසඳනවා කියලා පැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා සහනදායී ක්‍රමවේදයකට පොහොර දෙනවා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බලංගොඩ නෙල්ලිවල අලකොලෑල්ල ප්‍රදේශයේ ගොවීන් පොහොර නැතුව පීඩාවට පත් වෙලා මේ ජරා පොහොරක් ගාලා මේක දැන් මාසෙක හමාරක් වෙනවා මේක පාස් කරන්න වෙන්නේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දියසෙන්පුර ගොවින්ට කාබනික පොහොර කියලා ලැබිලා තියෙන්නේ ගල් රබර් කෑලි දාපු පොහොර මේ බලන මහත්තයා මේකේ තියෙන තනිකර කබොක් කැට ටික මේ කබොක් කෑලි තියෙන්නේ පහුගිය ආණ්ඩුවල තිබ්බේ ගොයියන්ට මැහිතල් බොණ්ඩ දැන් ගොයියන්ට මැහිතල් නෙවෙයි වාහනවලට පැනලා මැරෙන්න දැන් මහත්තයා අපිට සිද්ධ වෙලා තියෙන්නේ අයි මැහිතල් ගණ්ඩුවත් වත්කමක් නැහැ නේ මහත්තයා වතුරට දිය වෙන්නේත් නැහැ නේ ඔව් මේ වෙලිගල් පාර කරලා විතරයි තියෙන්නේ මේකේ කුසිකරය මිදලා වල් පේන්නේ නැහැ නේ අපි කුසිකරය එයි උපදේශ කරලා තින්නේ ඔබතුමාට පුළුවන් නම් දියසම්පුරට ඇවිල්ලා බලන්න වෙල් යායවල් අසරණ වෙලා තියෙන අපි එහිට වැඩි අසරණ වෙලා පොහොර අර්බුදය නිසා අරලගම්විල පිඹුරත්ෑව මුල්ගල් ගම්මානේ ගොවීන් කුඹුරු ගොවිතැනින් ඈත් වෙලා ගොඩබෝග වගාවට යොමු වුණා කොරේ පිටට මරේ කියලා කීයක් හරි හම්බ කරගන්න හිටවපු මඤ්ඤොක්කා වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා වැවේින් නලි සම්පූර්ණම ගමේ ඉන්නේ මේවා කිසිම තේරුමක් නැහැ ගොවි සමිතියෙන් අපරාධයේ මේ මුදල් මේ වේදන් කළා නම් මේ කාණු කපලා නම් හරි ගැස්සුවා මේකෙන් දැන් ප්‍රයෝජනෙකුත් නැහැ දැන් වැටෙන් වැඩකුත් නැහැ රජයෙන් කියන්නේ මඤ්ඤොක්ක ගහක් හරි හිටවන්න කියලා ඊයේ රාත්‍රියේම මගේ මුළු වගාව විනාශ කරා 99 න් තමයි බේරුනේ මේ මේ අලින්ගේ කොච්චර දින් මේ දුක් විඳලාද මේවා මේ හැදුවත් වැඩක් නැහැ නේ මේ කොඩ්නියම් මේ මහන්සියනේකේ තේරුම මේ මනුස්සයන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ හෙට අනිත් කුඹුරු කරවුවා කුඹුරු කරාට වැඩක් නැහැ එව්වා අත්තරලා දැලා අවිල මේ මඤ්ඤොක්ක ගහක් හිටවුවා ඒක කන්න විදියකුත් නැහැ අපිට මේවා බලන්නේ නැහැ කිසි කෙනෙක් ඇවිල්ලා රජය ඉන්නවා කිසිම දෙයක් හොයන්නේ නැහැ කිමද යාකක් නැහැ රස්සාවලු දෙපා මේ බිම කොටාගෙන ජීවත් වෙන්න අපිට දුන්නා නම් ඇති මේ අලින්ගෙන් රැකිලා රජය පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් දුන්නොත් අප්‍රේල් මාසයේ වෙන විට රට ආහාර අර්බුදයට හසු නොවි අස්වැන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා අගාව අපසරියත් එක්ක අපිට තීරණය කරන්න බෑ මේ රටේ ආහාර අර්බුදයක් එන්නේ නෑ කියලා අපි කියන්නේ මේ පොහොර අර්බුදයයි වර්ෂාව නිසා ඇතිවෙච්ච වගාවන් වලට ඇතිවෙච්ච විවගාවට ඇතිවෙච්ච හානි නිසා අස්වැන්න 60%ක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා උඩරට එළවලු වගාව මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා 60% ඇවක් අඩු වෙලා තියෙන උඩරට එළවලු ගොවියා එළවලු වගා කරන ප්‍රමාණය අතිරේක ආහාර භෝග වගා වක්කන් වේවා තල වේවා බඩිරිඟු වේවා අද වෙනකොට වගා කරන භූමි ප්‍රමාණය 100%ට 30%කට වඩා වැඩි ප්‍රමාණයක් භූමියෙන් ගොවියා ඈත් වෙලා තියෙන වගා යෝසුලුව නිශ්චිතව ඇත්ත විදියට ගොවියත් එක්ක මේ වැඩේ පටන් ගත්තොත් ඒක වැඩේ මාස 6ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන් ආහාර සහ තෙල් ඩයට ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රට බරපතල තත්ත්වයකට පත්ව ජනතාව දැඩි කෝපයකට පත්ව ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා. එය පුපුරා ගිය හොත් ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් දරුණු බලපෑමක් එල්ල වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඩොලර් හිඟය දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ බර ජනතාවට උහල්ලන්න බැරි තත්වයකට අපි ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා, රැකියා නැති වෙනවා, මැදපන්තිය පිරිහෙනවා, ගොවීන් අතරමං වෙලා තියෙනවා. මේවට වහාම විසඳුම් උවමනයි. COVID-19 වසංගතයේ තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න
නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදු වෙලා නැහැ. අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව දැන් තවත් ප්‍රශ්නයකට අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඇතිවෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු කාලේ වෙන විට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශ වලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60% ප්‍රමාණය කියලා. මේම තත්වයක් ඇති වුණොත් අපිට මූණ දෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙනම් මේක වළක්වා ගන්න උවමනයි රට දියුණු කරන්න නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුල් වෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩය ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් తాවකාලික සහනයක් ගන්නට හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා. සමගි ජනබලවේග රජයක් තුල දූෂිතින්ට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මනුෂ්‍යත්වයේ චාරිකාවේ තෙවන දිනේ ලුණුගම් වෙහෙර නගරයේදී අද පැවැත්ුණා. එහිදී විපක්ෂ නායකවරයා ජනතා ගැටළු විමසූ අතර අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා. මහින්ද මහතා පාලනේ පාවෙලා යහපාලන අඬුවට චන්දු දුන්නා. හොරු දුෂිතව අල්ලලා නඩු දාලා මේ රට හදයි කියලා බලාපොරොත්තු. ඊට පස්සේ යහපාලන අඬුව බැංකු මංකොල්ලේ ඉඳලා එතනම හොරකම් කරගෙන ආවා. නැවත අපි රැවටිලා රාජපක්ෂ කවුරුට දුන්න චන්දේ බලයට ගෙනාවා. අද කොමාලියා බාරමේ පත් කළා. ඔබතුමා කරුණාකරලා මට කියන්න ඔබතුමා දැන් ඉදිරි බලයට ආවට පස්සේ මේ හොරුත් එක්ක ඩීල් දාගෙන ගෙනියනවද නැත්නම් මේ රටට ගැලපෙන අපි ගොඩ ගන්න හොඳ පාලනයක් ගෙනියනවද මම පැහැදිලිව පුරොන්දුක් දෙනවා කිසිම තැනක කිසිම අවස්ථාවක හොරුන්ට වංචාකාරයන්ට මංකොල්ලකාරයන්ට දූෂිතයන්ට මගේ ආණ්ඩුවට ඉඩක් නැහැ අද ආණ්ඩුවේ සමහරු කියනවා රටේ ජනතාවට කැපකිරීම කරන්න කියලා සමහරු කියනවා ආණ්ඩුවේ ජනතාවට ටිකක් කන්නලු තවත් ආණ්ඩුවේ සමහරු කියනවා එක වේලක් අඩු කරලා කන්න. තව ටික කාලයක් යනකොට ආණ්ඩුවේ අය කියයි කන්නේ නැතුව ඉන්නේ කියලා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා තමන් වටා හිටපු මංකොල්ලකාරයෝ ටික, දූෂිතයෝ ටික, හොරු ටික ඔක්කොම සැපගත්තා. ආණ්ඩුවේ සමීපතින්ට ඕනතරම් සැප තියෙනවා රටේ ජනතාවට ඇපත් නැහැ. ඉගලියන ඉන්දන මිල සහ බඩු මිල ඇතුළු වත්මන් දේශපාලනික තත්ත්වයේ පිළිබඳව ඇසුණු කතා දැන් මිනිස්සුන්ට පොලිමේ ඉන්න වෙලා තියෙනවා භූමි තිල් ටික ගන්න. හැබැයි සමහර නිලධාරී හිරිකඩ යන්න ඇවිදිනකොට වාහන කීපයක් යනවා පළවෙනි ගියර එකේ හිරිකඩ යන්න ඇවිදින්න ස්පීඩ් එක. තත්ත්වය දිනෙන් දිනම බැරෑරුම් වෙනවයි කියන එක දැනෙන්නේ නැත්තම් යන ගමන් පාර අයිනේ තියෙන පෙට්ටි කඩේකින් කෑම පැකට් එකක් අරන් ගෙදර ගිහිල්ලා හරි කාලා බලන්න කියලා මං ඉල්ලනවා මේ තීන්දුව ගන්න උදවියකින්. ආද ගොයිපල්වල වල වම්බටු හොරකම් කරනවා, තක්කාලි හොරකම් කරනවා, මිරිස් හොරකම් කරනවා. තව දවස් යනකොට තමන් කන බත් මුට්ටිය පරිස්සම් කරගන්න වෙනවා. මොකද ආද හාල් කිලෝ එක රුපියල් 240යි 250 මිනිසුන්ට කන්න බොන්න විදිහක් නැහැ. රටේ ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙන්නේ බන්දුල ගුණවර්ධනගේ භාෂාවෙන් කියනවා බොක්ක පිටකොන්දට ඇලිලා තියෙන්නේ. ඩොට්ට පැනලා තියෙන්නේ බඩ බැල ටික කන බොන හැම බිබික්කමකට ආණ්ඩුවට බදු ගහන්න වෙලා තියෙන මොකක්වත් නෙමෙයි ආණ්ඩුව තිවිච්ච සම්පත් වික ආණ්ඩුවට ආදායමක් නැ මිනිසුන්ගේ බත් පිඟානෙන් භාගයක් අරගෙන පාලකයෝ කනවා ඒක තමයි මේ රටේ ශාපය මේ ආණ්ඩුවට තියෙන එකම සූත්‍රේ තූරා ගන්න සූත්‍රේ විතරයි මිනිසුන්ට සහන දෙන සූත්‍රයක් මේ ආණ්ඩුවේ කිසිම නායකයෙක් ළඟ නැ මිනිසුන්ට එදා වේල කන්න බැරුව පාන් කියා ගන්න බැරි තැනකට පත් වෙලා මිනිසු අමාරු වැටලා ඉන්න වෙලාවේ දැම් මතක් වෙලා තියෙන බන්දුල ගුණාන්තර මාතර වම්බටුවවන්න ආණ්ඩුවක් වෙනුවට හොඳටම අනාගත අච්චාරුවක් තමයි දැන් දකින්න තිබෙන්නේ. එක රටක් එක නීතියක් කෙසේ වෙතත් එක රටක් එක කෑම වේලක් කියන තැනට පරිවර්තනය වෙච්ච හැටි සිස්ටම් චේන්ජ් වෙච්ච හැටි දකින්න තිබෙනවා. ජනාධිපතිතුමාට ඒ වගේම රජයට මතක් කර දෙනවා මේක තමයි සුදුසුම වෙලාව ගම සමග පිරිසඳරක් පවත්වන්න. පහුගිය අවුරුදු පහේ කිසිම වසංගතයක් යුද්ධයක් කිසි දෙයක් නැතුව ආර්ථිකය වලපල්ලට ගෙනිච්චේ ওই කණ්ඩායමනේ. ඉතින් ජනතාව නැවතත් බලාපොරොත්තු වෙයිද මේ වගේ කණ්ඩායමකට දීලා තියෙන තත්වය ගොඩ එන්න නැමේ මේ තියෙන තත්වයෙන්
කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත් වේ. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ රාසිගත ඡන්දයක් තියන්න කියලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි අභියෝග කරනවා තමන්ගේ ප්‍රතිපත්ති හරිද වැරදිද කියලා. රට ඇතුලේ ජනමත විචාරණයකට යන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. ලංකාවේ ඉඩම් කට්ටි 50ක් ප්‍රධාන කොළඹ මර්මස්ථාන ඇතුළු අනිත් දිස්ත්‍රික්ක 9ක ඉඩම් කට්ටි 50ක් විදේශිකයන් විකුණන්න යනවා. මේ තත්ත්වය තුළ අපේ රට කොතනින් කෙලවර වේද කියන්න බෑ. අපි අන්තිමට බංග්ලාදේශුන් ණය අරන් උගන්ඩාවෙන් ඉතියෝපියාවෙන් ණය ගන්න රටක් බවට පත් වේ ඉදිරියේ. අමාත්‍යංශ ලේකම්වරු සංස්ථා සභාපති බහුතරයක් අසාර්ථකයි. එතකොට මම තමයි හොඳටම කළේ අනිත් අය ඔක්කොම නරකටම කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ආණ්ඩුව මැලි කරනවා. දැන් චීනට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා කොච්චර සල්ලි ඉල්ලුවද? ආණ්ඩුව බලන්නේ ඒ ගන්න ණය මුදලෙමුත් කොමිස් මුදලක් ගන්න. ආණ්ඩුව Tamanට හරි හම්බ කරගන්න මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරන්නේ. රැවටෙන්න එපා. වෛරෙන් ජීවත් වෙන්න එපා. UMP ප්‍රේමදාසලා දිසානායකලා ඔක්කොම එක කල්ලියක්. ඕගොල්ලන්ගේ ඡන්ද විතරයි අරන් යන්නේ. අපි ඡන්ද ගන්නෙ නැතුව ඕගොල්ලන්ට වැඩ කරන්නේ ජනතාවට කියන්නේ අහු වෙන්න එපා. ලංකාවේ ජනතාවට කියලා දෙන්නේ ඩොලර් හිඟයක් තියෙනවා. වේල් තුනම කන්න එපා. එක වේලක් කන්න. පෙට්‍රල් ඩීසල් වල මිල වැඩි කරනවා. වාහන වල යන්න එපා. පයින් යන්න. එහෙම කියන ගමන් නාය මේ විදිහට හැසිරෙන එක සුදුසුදු කියන එක රටේ ජනතාව තීරණය කළ යුතු තියෙන. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාධ්‍යවල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගමසමක පිළිසඳර වැඩසටහන සඳහා මේමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යලි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපිත කෙරුණා. 1972 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම ආයතනය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේකණයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙන් ගොවියට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපළ අවකාශය සකසා දීම වෙළඳපළ පරිශ්‍රණ සම්බන්ධීකරණය නියාමනය පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රසකට විධිමත් පිළියම් ලබා දීමට රජය මෙමගින් අපේක්ෂා කරනවා. කුළුබඩු අලෙවි මණ්ඩලය මාස 4ක කෙටි කාලයක් තුළ බතරමුල්ල මාදිවෙල නුගේගොඩ පඹහින්න රත්නපුර කලවාන කිරියල්ල කොටාමුල්ල සහ පල්ලිබැද්ද යන නගරවල ශාකා 10ක් පිටුවා තිබෙනවා. එහි 11 වන ශාකාව ලබන 31 වනදා සෙවනගල නගරයේදී විවෘත වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අනිකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පස්වන ගුණානුස්මරණයට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාගේ පස්වන ගුණානුස්මරණ සැමරුම ඊයේ පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රත්නසිරි වික්‍රමනායකයා එක්කෙනෙක් නෙවෙයි මේ රටට ආද එවැනි චරිත 100කට වඩා අවශ්‍යයි. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ වගේ චරිත පිළිබඳව මාසයකට එක ගුණ සමරුවකින් කතා කරන්න අපේ චරිත තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත පක්ෂේ. ඒ තරම් වැදගත් මිනිස්සු මේ පක්ෂ ඉතිහාසයේ ආණ්ඩු කරනකොට ඊට ආණ්ඩු නොකරනකොට. ඒක නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේ අනිත් සියලු දේශපාලන පක්ෂ මේ රටේ අද බොහෝ වෙලාවට ඔය මම කියපු මම කතා කරපු ඒ නායකින්ගේ චරිත ලක්ෂණ ආදර්ශයට ගත යුතුයි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ මොනතරම් ජාතියට වාසනාවක්ද රටට වාසනාවක්ද ආශ්‍රය කරන්න ලැබීම අපි කාටත් වාසනාවක්. ඒ තරම් හිතවත්කමින් ලෙංගතුකමින් මනුස්සකමින් කටයුතු කරන නායකයෝ වගේම සියලුම දෙනා එක හා සමානව ගැවසුණු පුද්ගලයෙක් හැටියට එතුමාව හඳුන්වන්න. රට සහ ජනතාව වෙනුවෙන් සිය වෘත්තීන් තුළ විශිෂ්ට සේවාවක් ඉටු කරන පුද්ගලයින් ඇගීම වෙනුවෙන් ගෞරව නාම පිරිනැමීමේ උත්සවයක් ඊයේ මහනුවරදී පැවැත්වුණා. එහිදී මාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වන සියත ටීවී ප්‍රවෘත්ති අංශයේද සම්මානයට පාත්‍ර වුණා. ආචාර්ය පූජ්‍ය කොටිකාවත්තේ විපස්සනා හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් අන්තර්ජාතික සංස්කෘතික හා කලා සහයෝගතා කේන්ද්‍රය හා දුක හඳුනන අපි සංවිධානයේ එක්ව මෙම ගෞරවනාම උළෙල සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුරුගම් මහතා සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන ආරාධිතින් පිරිසක් එක්ව සිටියා.
මෙහිදී විවිධ ශේෂ්ත්‍රෝසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරනා වූ දැවැන්ත මෙහෙවර උදෙසා ගෞරව නාම රැසක් පිරිනැමීම සිදු වුණා කලා ශේෂ්ත්‍රය වෙනුවෙන් ඉටු කරන්නා වූ අති උත්‍ෘෂ්ඨ වූ සේවාව අගය කරමින් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සහ විශාරද පේශල මනෝජ් මහතා හා ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජනී ෂණ්මුඛරාජා මහත්මිය ඇතුළු පිරිසක් කලා ශේෂ්ත්‍රයෙන් ගෞරවයට පාත්‍ර වුණා මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ තුල රට හා ජනතාව වෙනුවෙන් ඉටු කරන අනගි භවනීය වූ සේවාව සඳහා ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ නියෝජනය කරමින් මෙහිදී ගෞරව සම්මාන පිරිනැමුණා එහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩමගෙදර මහතා සම්මානයට පාත්‍ර වුණා जन सन्निवेदन मानव हितवादी कीर्ति श्री देशमान्य गौरव नामेन मेट अमुत्रव सौख्य शेष्ट्र विरुवन इटुकरन देवंत ऊ मेहवर उदेसा पुष्पाराम्यानिद सोयसामेनेविय हा आरक्षकांश नियोजने करमीन ज्येष्ठ नियोज्य पोलिस पदिनी रेणुका जयसुंदर महात्म्य अतुलु आरक्षकांश निलधारिन पिरिसक्द गौरव नामेन्ट पात्र वुना මෙරටේ අනාගතයේ වෙනුවෙන් ඒ අනාගතයට උර දෙන ශක්තිය දෙන ප්‍රභූවරුන් පිළිසකට අපි මේ සම්මාන ලබා දීම සුදුසුයි කියන එකයි අපේ මතය වුණේ. අද සමාජය ගත්තහම මේ සම්මාන නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් දෙනවා අපි දැකලා තියෙන ඕන තරම්. ඒ සම්මාන ගොඩක් අවස්ථාවලදී මුදලට විකිණෙනවා. අන්නේ දේ නිසා මේ සම්මාන ලබා දීම කියන එක හැල්ලුවටපත් වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. මේ සංවිධාන දෙක අධ්‍යක්ෂකවරු උපදේශක මණ්ඩලය අපි තීරණයක් ගත්තා. किसीम अवस्था कपकिन दिन्ना सम्माने गौरवे मिस विकिनीमट नो विकिनी साई गौरवे लबादी मई अपि मे करान कौरवारी हरिद्यक करलतियनो नंग अगेतियन द्यक करलतियनो एक कियान्न पुलुवन අපිට තවත් ඒ කාර්ය දිරිමත් කිරීමේ හැකියාව තියෙනවා. දේශපාලඥයෝ හැටියට මම හිතන්නේ අපිත් පුරුදු වෙන්නට අවශ්‍යයි. යම් කිසි කාර්යභාරයක් නොකිරනවා, වැරද්දක් සිද්ධ වෙනවා, අකාර්යක්ෂම ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා වගේම කාර්යක්ෂම ඒ වැඩේ අගෙයින, ඒ වැඩේ හොඳන මගේ හිතේ රාජ්‍ය මට්ටමෙන් එවැනි අගෙයීම් අපි කළ යුතුයි කියන පාඩම අද දිනේ ඔබවහන්සේලාගේ වැඩසටහනෙන් මට ලැබුණා කියන කාරණේ තාම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. බෙන්ද අපවිත දැන් ලැබුණු පුවතක් දුම්රිය ස්ථානාධිපති වරුන් දින පහක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටු වීමට තීරණය කර තිබෙනවා ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් දැන් කෙටි විරාමයක් වසර දෙකකට ආසන්න කාලයකින් පසුව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස සිට පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුකූලවයි. මේ අතර තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට රැගෙන වී තිබෙනවා. ඊයේ දින සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 22ක් අද පසුර්වේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කළා. ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,771ක තොගයක් දිවයිනට රැගෙන පිට තිබෙනවා. අද අලියම 12:02ට එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙන පිට තිබුණා. ये मिरटिन कोविड-19 नव आसादितेन 458 दिनको हंदुरा गनीमट हकी वुना इयत दिवैने डिस्ट्रिक्ट 25 म कोविड आसादितेन वार्ता वुना एसमक मिरट समस्त कोविड आसादितेन गी संख्याव 584107 क दक्वा एहेल गिया दन अपि रटक विदियट इन्न इतामत तीरणात्मक अवधियक दनट लंगा करगन तियन यम किसी पालने विच तत्वय इदिरियट रक गन्नवाद नद्द कियन एके तीरणात्मक काल परिच्छेदक तमाई अपि इन मार्गोपदेशनल्ट उपरीम वशेन अनुगत वीम अभी दकी सैम एक अपट तीन अवधान वैडीकरण अपराटक विधिट इसे अवधान वैडिकुनो मे अभी दंगाकरण तीन पालन तत्व अपनी गिडिकुनो लबन वसरे नवत वरा मेक विशाल वशेन वसंग तत्व मत वीम अवधान तीन दंकलो ये तत्व नवत अति वीमट वग बला ඊය දින මෙරටින් COVID-19 මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 14901ක් දක්වා ඉහළ ගියා.
මෙතර එලි මහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඒ ලෙස පැවැත්වෙන එලි මහන් සංගීත සම්දර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පැවතිය යුතුයි. ඒ අනුව සඳුදා අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලියුම 1 දක්වාත් ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12:30 දක්වාත් එලි මහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇත. දැන් කොවිඩ් ලෝක තත්ත්වය ඔමික්‍රොන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ප්‍රංශය දැඩි සංචරණ සීමාවන් පැනවීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 3 වනදා සිට සමාජ දුරස්ථභාවය අනිවාර්ය කර බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර පසුගියදා ප්‍රංශයෙන් දෛනික ආසාදිතින් ලක්ෂය ඉක්මවා ගිය බැවින් මෙම සීමාවන් පැනවීමට එරට රජය තීරණය කර බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රාත්‍රී සමාජ ශාලාද වසා තමා තිබෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතින් සඳහා නිරෝධායන කාල සීමාව දින 10 සිට දින 5 දක්වා අඩු කිරීමට ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අන් අය සමීපයේ සිටින විට දින 5ක් අවම වශයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අතර නව නිර්දේශයක් ලෙස එන්නත්කරණය නොලැබූ හෝ දෙවන මාත්‍රාව ලබා මාස 6ක් ඉක්මවා වර්ධක එන්නත් නොලැබූ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වූ හොත් දින 5ක් නිරෝධායනයට ලක්විය යුතු වෙනවා. රට තුළ ජලිත මැලේරියාව පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා. අවසන් වරට මෙරටින් මැලේරියා රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදී. පසු වසරකට පසු මැලේරියා රෝගීන් දෙදෙනෙකු යාපනයෙන් වාර්තා වී ඇති බව මැලේරියා මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළා. මැලේරියාව මදුරුවන් මගින් බෝවන තවත් දරුණු රෝගයකි. මැලේරියා රෝගය පාලනය කිරීම ශ්‍රී ලංකාව තුළ ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ අවසාන මැලේරියා මරණය 2007 වසරේදීද අවසාන මැලේරියා රෝගියා 2012 වසරේද වාර්තා වුණා. එවන් පසුබිමක 2016 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික කරනු ලැබුවා. මැලේරියා රෝගය තුරන් කර වසර 5කට පසු යලිත් මෙරටින් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාත් රණවීර මහතා පවසනවා. මැලේරියාව එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට බෝ වෙන්නේ දුරේ කරා. නමුත් මේ මදුරුවව අපි මර්ධනය කළා නෑ. අපේ රටේ නම් පිටරටවලට යන කට්ටිය ගත්තොත් හේදී මේ මැලේරියා රෝගේ බෝ වුණ ඒ පුද්ගලයා ලංකාවට ඇවිල්ලා ඒ හරහා නැවත ලංකාව ඇතුලේ මැලේරියා රෝගේ හැදෙන්න පුළුවන්. තුරන් කරයෙන් පස්සෙත් අපි රෝගීන් 50ක් පමණ වාර්තා වෙනවා. ඒ කියන්නේ විදේශයේ හදාගෙන ආපු අය. දෙසැම්බර් 16 වෙනිදා අපිට රෝගියෙක් වාර්තා වුණා ප්‍රථම වතාවට. ඒ කියන්නේ අවුරුදු 4කට පස්සේ යාපනයේ දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ඊන් සතියකින් පස්සේ අපිට දෙසැම්බර් 23 වෙනිදා අපිට වාර්තා වුණා තවත් රෝගියෙක් යාපනයේ දිස්ත්‍රික්කේ. ඒක නිසා අපි තීරණය කරා ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ දක්වා අප්‍රිකානු රටවල ඉඳන් ඇවිල්ලා ඉන්න ජනතාවගේ ඉල්ලීමක් කරන්න කරුණා කරලා ඕගොල්ලෝ අමතර මැලේරියා සඳහා පරීක්ෂාවක් සිදු කරගන්න ඔබ ළඟම තියෙන රජයේ රෝහලට යන්න. එහෙම නැත්නම් ප්‍රාදේශීය මැලේරියා කාර්යාලයට යන්න. තුන්වෙනි අවසාන කාරණය තමයි යම් පුද්ගලයෙක් මැලේරියා තියෙන රටකට යනවනම් ඒ යන්න කලින් සතියක් කලින් ඉඳන් භාවිතා කරන මැලේරියා වළක්ව ගන්න යුතු ගත යුතු ඖෂධ තියෙනවා. අන්න ඒ ඖෂධ අපේ මැලේරියා මූලස්ථානයේ සහ ප්‍රාදේශීය කාර්යාල මගින් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ පහ බිබිල චෙන්කලඩි මාර්ගයේ කොටසක් අද ජනතා අයිතියට පත් කෙරුණා. එය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පහ මාර්ගයේ කොටසක් වන බිබිල චෙන්කලඩි මාර්ගය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. බිබිල චෙන්කලඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්තයි. මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත් තුන යකිරෙන පේරාදෙණිය බදුල්ල චෙන්කලඩි මාර්ගය දිගින් කිලෝමීටර් 275ක් වනවා. එම මාර්ග කොටස අදීර තුනක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් දෙකක් මගින් සංවර්ධනය කර තිබෙනවා. පළමු අදීර ලෙස බිබිල සිට පදිය තලාව දක්වා කිලෝමීටර් 29ක් සංවර්ධනය කර ඇති අතර එහි දෙවන අදීර පදිය තලාවේ සිට ටැම්පිටිය දක්වා කිලෝමීටර්
තිහක් සංවර්ධනය කර තිබෙනවා මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7200ක් සෞදි අරමුදලෙන් ණය ආධාර ලැබුණ නිසා තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වුණේ මේ මාර්ග පද්ධතිය දියුණු වෙනවා කියන්නේ ඒක ලොකු ශක්තියක් වෙනවා ප්‍රදේශ ජනතාවට අපිට දේශපාලන වශයෙන් ගත්තොත් අපිට මේ ඡන්ද අඩුයි ගිය මැතිවරණදීත් අපිට අඩුයි හැබැයි අපේ ජනාධිපතිතුමා ඒ දිස්ත්‍රික්ක වශයෙන් බෙදා වෙන් කළ පාලනය කරන රටේ නායකයෙක් නෙමෙයි එතුමාට ඕනේ මේ මුළු සමස්ත රටම දැවැන්ත සංවර්ධනයක් කියන එක තමයි අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව කිසිසේත්ම මේ රටේ ජනතාවට අනාරිෂ්‍ය රටක් බවට මේ රට පරිවර්තනය කරන්න අපිට දෙන්නේ නැහැ අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු තුනේදී මේ රට ලංකා ඉතිහාසයේ දියුණුවම වෙච්ච රට බවට අපි පරිවර්තනය කරනවා කියලා ඊටාත්ම ආදරෙන් ගෞරවෙන් මම මේ විලාදී මතක් කරනවා දැන් සියත පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් පිරිනමන වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබෙනවා. ඒ අතුරු තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් දැන්. වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ICC විසින් නිර්දේශිත 4 දින අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත් කර තිබෙනවා. මේ වසරේ ටෙස්ට් තරඟ 7කදී ලකුණු 902ක් රැස් කර ඇති දිමුත් කරුණාරත්න ඒ අතරට ශතක 4ක් ඇතුළත් කරගෙන තිබෙනවා. සෑම වසරකම ICC පිරිනමන මෙම සම්මානය මීට පෙර ලබාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මෙරට තරඟ සංචාරයකට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. එම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක් දින ජාත්‍යන්තර තරඟ තුනක් පැවැත්වෙනවා. තරඟ තුනම පැවැත්වෙන්නේ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ ජනවාරි 10 වනදායි. පළමු එක් දින තරඟය ජනවාරි 16 වනදා පැවැත්වෙන අතර දෙවන තරඟය 18 වනදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් තරඟය ජනවාරි 21 වනදා පැවැත්වෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ිරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමි කරගත් ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර තරඟ 58කට සහභාගී වී ලකුණු 636ක් සහ කඩුලු 28ක් ලබාගෙන තිබෙනවා. 2020 තරඟ 22කට සහභාගී වූ ඔහු කඩුලු 12ක් බිඳහෙලා ඇති අතර ලකුණු 207ක් රැස් කර ගැනීමට සමත් වුණා. අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අභියෝගතා සය සමාජික ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ගලගෙදර ආචාර්ය සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දීප ව්‍යාප්ත තරඟාවලියක් ලෙස පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා 50කට අධික කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් තරඟයේදී ජයග්‍රහණය ලබා ගැනීමට මාවතගම යශෝදා ක්‍රීඩා සමාජය සමත් වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය කහගල සීලානන්ද හිමි සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කුටු යන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. ජාතික රෝද සපත්තු ශූරතා තරඟාවලිය පසුගියදා කැලණියේදී ආරම්භ වුණා. වාර්ෂික තරඟාවලිය සඳහා මෙවර යාපනය දිස්ත්‍රික්කයේ හැර සමාජිකත්වයේ දරන අනිකුත් දිස්ත්‍රික්ක 11ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් පමණ සහභාගීව සිටිනවා. 2022 වසරේ අගෝස්තු මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු රෝද සපත්තු තරඟාවලිය ඉලක්ක කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන ශූරෙන් තේරීමේ තරඟාවලිය ජයග්‍රහකින් ආසියානු තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. මෙහි සමාරම්භක අවස්ථාවට ජාතික වොලිබෝල් සංගමේ සභාපති කාංචන ජයරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තම තුනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.